ආරදිගේ සමඟ එකතුවෙල්ලා ඉන්න අපි මේ වෙනකොට දන්නවා. රෙහන් අරන්තියෙන තීරණය මොකක්ද කියනදේ. ඒ තමයි රට යන්න. ඉතින් ්‍රහාන්ට මේ තීරණය ගන්න සිද්ධ වනාා ඇතටම ්‍රහන්ගේ ලොකු මරමුණ තිවුණේ සරණි කසාද බැඳලා සරනිත් එක්ක ආදරයෙන් ජීවත් වෙන්න. මොක්කද රෙහන් කියන්නේ අර බන්්ඩ කියන්න වගේ ආදරේ නොලිච්ච කෙනෙක්. ඉතින් ඒ නිසාසයි සරණගේි ආදරේ දැක්කට පස්සේ රහාන්ට පිස්සු හැදුනේ. ඉතිං සරණී කමන්ගේ ජීවිතයට අත්‍යවශම කෙනෙක් විදිේටයි රහන් දකින්නේ. නමුත් සරණි තමන්ට හිමිවෙෙන් නෑ කෙලා දැන්නකොට. ඒ දුක දරාගන්න බැහැ. එතකොට සමාජෙන් එන ප්‍රශ්නවලට මෝන දෙන්න රහාන්ට ශක්තියක් නැහැ. ඉතිං ඒ නිසයි රහාන්, තීරණය අරගෙන තියෙන්නේ. අත්තම කිව්වොත් ත්‍රෙහන් මේ තීරණය ගැන තාම කිව්ව එMDට විතරයි. ඉතිං අත්තටම ්‍රෙහන් රට යනව කියලා රෙක්සි දැනගත්තෝ ට්‍රෙක්සි මොනවගේ දෙයක් කරාාවේද රේක්සිනං කවදාවත් ත්‍රෙහන්ට කලකිරීමෙන් වෙන රටකට යන්න ඉඩක් තබන් නැතිවේවි. රෙක්සිනං කියාවී සරණි කසාද බඳලා සර ත එක්කම රට යන්න කියලා. හැබයිඉතින් ්‍රහාන්ට මේ වතාවේ රැක්සි ගෙනුත් මේ කතාව හංගන්නල කූමනාවක් තියෙනවා. හැබයි ඒ කොච්චර උමනාවක් තිබුණ වනත් රෙක්සි කියන්නේ ්‍රහාන්ගේ. හැමදේම දන්න කෙනෙක්. ඒ නිසා මේන්තේ ත්‍රෙක්ෂර් දැනගන්න පුළුවන් කියෙනදේ අපිට විශවාසයි. ඉතින් දැන් අපිදන්න එMDට කිව්ව කියන්න මේ කතාව හතර වටේම යනවා. විශේෂයම මේ කතාව දැනගන්න සනිට තවස්ථාව උදාවේවි. මොකද. දැන් එMD ගොඩක් කලකිරීමෙන් ඉන්න මොකද රැහන් වගේ හොඳ සේවකයෙක් තමඟ කැම්පැනීන් අයින් වෙලා යනවා කියන්නේ. ඒක එMDට දරාගන්න පුලුවන්ක මත් නෑ මොක. MMD පහුගේ කාලෙම රහන් නිසා තමයි සැනසීමෙන් වැඩ ගොඩක් අඩුවෙන් හිටියේ. හැබැයි එහෙම නොවන්න එMDට හැම දෙට මැදිහත්වය ව. කම්පනය ගැ හොයා බලන්න සිද්ධ වෙන වනමුත් ්‍රෙහන් ඉන්නවා කියන්නේ එMD හිටියත් එකයි නතත් එකයි වගේ තමයි. මොකද එMD ගිවඩත් එක්කම හොයල්ලබල්ලා ්‍රහාන් කරනවා. ඉතින් රෙහන් ඉන්න තෑන කම්පැනී අනෙක් හැමෝමත් වැඩ කරනො වගකීමක් ඇතුව. ඒ කැන එMD කිසිම ලෝභකමක් නැත්තුවෝ රෙහන් ඉස්සර හදි ඕඩ කෙනෙක් ළඟදි කියලදානවා. ඉතින් දැන් ්‍රෙහාන් රටයන කතාව. වාය එMD සරණට කතා කරලා අහනවා. එහෙ මහාලා රහන්නු ලංකාවේ ඒ වගේම සරන්නි ලංකාවේ. ඉන්න අදහස්ස දිගටමතියාගන්න බැරිදි කියලා අහවි. ඒ වගේම රහන්ගගේ හිත වෙනස් කරන්න පුළුවන්න්න ඒ දේ කරන්න කියෙන ඉල්ලීමත් MMD කරාවි. ඉතිං අනිවාරයෙන් මෙතැනදි කිසිම දෙයක් නොදන්න සරණි ගොඩක් කලබල වෙනවා ඒ කලබලවීමත් එක්ක ඒවලාවෙම ඇමතුමක් ගන්න සරණි රෙහාන්ට මේ ගැන කියලා අහනවා. ඉතින් රහන් මේ වෙලාවෙ කියන්නේ ඕයාට මංගැන හොයන්න අවශ්‍ය නැහැනේ ඔයාමට කැමති නැහැන කියලා. ඉතිං එතකොට සරණි කියන්නේ මම මහත්තයට ආදරෙ ඒක මහත්තයට මං හැමදාමත් කියනවා. ඉතින් මහත්තේ නැති ජීවිතයක් ගැන මට හිතන්න අත්දහ නමුත්තින් අම්මයි තාතයි නිසයි මං මේ තීරණය ගත්තේ හෙමයි කියලා මහත්තයට මෙතරං එක්මනින්ම ලංකාව දාලයන්න බැහැ. තමන්ගේ අම්මයි තාත්තයි කැමති කරගන්නකං හෝ ලංකාවේ රැඳෙන්න්න ්‍රහන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් තමන් ප්‍රහන් රාදරය කළ ඒ ආදරයෙන් නාමයෙන් අනිවාරෙන්ම ්‍රහන් සරණි එනකම් බලං ඉන්න ඕනේ සරණිග තීරණය ඒකයි. ඉතිං ඉදිරියට අනිවාරයෙන්ම ්‍රහාන් ලංකාවේ ඉන්දීවි ඒ සරණි වෙනුවෙන් සරණිගි ඉල්ලීමත් ඒකයි.